පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ කටයුතු හෙට පෙරවරු 7ට ආරම්භ වීමට නියමිතයි. මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 40ක් සහ ස්වාධීන කණ්ඩායම් 313කින් අපේක්ෂකින් 7452 දෙනෙකු මෙවර මහමැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටිනවා. ඒ අනුව හෙට දින පැවැත්වීමට නියමිත මහමැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද පෙරවරුවේ සිට ආරම්භ කෙරුණේ මේ ආකාරයෙන්. දෙදහස්විස්ස පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ කටයුතු අද උදෑසන සිදු කරුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ කටයුතු සිදු කරුණේ කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ ඩීඑස්ඒ නානායක විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලයේ පිහිටුවා ඇති බෙදා හැරීමේ මධ්‍යස්ථාන තුලින්. මා මේ රැඳී සිටින්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටුවා ඇති බෙදා හැරීමේ මධ්‍යස්ථානය අසලයි. දැඩි පොලිස් ආරක්ෂාවක් සහිතව සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූලව ඡන්ද පෙට්ටි රැගෙන යන ආකාරය අපට මෙහිදී නිරීක්ෂණය කරන්නට හැකි වුණා. දෙදහස් විස්ස පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළව කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 1178ක් සඳහා ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අද පෙරවරුවේ මධ්‍යස්ථාන කිහිපයකදී ආරම්භ වුණා. මා මේ මොහොතේ රැඳී සිටින කොළඹ ඩීඑස්ඒ නානායක විද්‍යාලයේ පිහිටි ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ අද පෙරවරුවේ සිටම දැඩි සෞඛ්‍ය ආරක්ෂිත නීති රීති අනුගමනය කරමින් ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ගෙන යන ආකාරයයි අපට දැක ගැනීමට හැකියාව ලැබුණේ. හෙට දිනේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහමැතිවරණය 2020 ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මේ වන විට සියල්ල සූදානම් වෙමින් පවතිනවා. හෙට දිනේ ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වන ත්‍රිකුණාමලයේ විපුලානන්ද මාධ්‍ය මහාවිද්‍යාලයේ තමයි මේ රැඳී සිටින්නේ. ඡන්දදායකයන් සංඛ්‍යාව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 288688ක් වන අතර ඡන්ද මධ්‍යස්ථාන 303කදී මෙම ඡන්දය පැවැත්වීමට නියමිතයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.